අම්බලුවාව සලකන්නේ රක්ෂිතයක් වශයෙන්ද ආගමික මධ්‍යස්ථානයක් වශයෙන්ද? මේක පෞද්ගලික දීපලක් බවට දැන් පරිවර්තනය කරලා අවසන්. අම්බලුවාව කොහොමද පෞද්ගලික දීපලක් වෙන්නේ? ජයරත්න පවුලට මේ දීපල භුක්ති විඳීම සඳහා වාතාවරණයක් සකකොච්චතර ඒරියා එකක් අක්කර 927. අතර මේකට එකතු වෙන මුදල්. මේ මුදල් තම තමන්ගේ සාක්කු වලට යන තම තමන් කියන්නේ කාගේද? වාහනේ භෞතික වශයෙන් නෑ. නමුත් ස්පෙයාර් පාර්ට්ස් කියලා හයි කරලා තියෙනවා. ඔඩිටර් ජෙනරල් වරයා මේක සරහන් කරලා ලිකන් අත් දෙක පීද ගන්නේ. අන්නේ ක්‍රම මංකොල්ලයක් රුපියල් දසලක්ෂ 900ක මුදල වියදම් කරලා තියෙනවා. මිලියන 900 ගානක් කියන එක දීමුජාරත්ත පවුලේ මුදලක් වෙන්න බෑ. මේ ලැබෙන ප්‍රතිපාදන ආපහු ආණ්ඩුවටම ගිහිල්ලා පාරවල් කපලා, ගස් කපලා, ස්වභාවික සතුන් එලවලා දාලා, ඒ වගේම ගොඩනැගිලි ඉදි කරලා කොන්ක්‍රීට් වනාන්තරයක් හදලා කොහොමද ජෛව විද්‍යුත් මධ්‍යස්ථානයක් වෙන්නේ? ඉදන් හැරුවා, වැණික් ගැරුවා, මේ චෝදනාවන් ජාරත්ත පවුලට තියෙනවද? මෙතරම්ම ගනුදෙනු පිළිබඳව අක්‍රමිකතා තියෙනවා නම් ඕක්කෝක ගහන්නේ පාර්ලිමේන්තු ඇතුලේ ඩීල් එකක්. මහභාරකාරයා සතු රාජ්‍ය සතු ඉඩම් නම් රජයට ගෙවීමක් කළ යුතු වෙනවා. ඒ විකුණපු ටිකට් වලින් ආණ්ඩුවට හම්බෙන්න තිබ්බ ආදායම්. ඒ වාහන විකුණපු සල්ලි පහිරවැ ගිල්ලද? දීමෝ ජාරත්ත මහතා මේක පාවිච්චි කරලා තියෙන තමන්ගේ දරුවන්ට දෙන දෑවැද්දක් විදියට. නිර්මාත්‍රණය මියගිය අවස්ථාවකදී ඒ පුතාටත් ඊට පස්සෙ ඔහුගේ පුතාටත් පස්සේ සංසාරේ තියෙනකම් පුතාලට අයිති වෙනවා. ග්‍රස්කරා වූ මහා ධනස්කන්ධය පිළිබඳ වාර්තාවක් නැහැ. වික්‍රමනායකලාට අගමැතිකම දෙනකොට සමල්ලාට ජයරත්නලාට සන්තෝෂම් දෙන්න ඇති. දීමෝ සතුටු කරන්න චන්ද්‍රිකා අක්‍රදාහක් අඹුලුවාවෙන් දෙනවා. මේවා සියල්ලම විගණනයකට ලක් වෙන්න ඕනේ. මේ විගණන උත්තර දීලා නැත්තම් මේ බොරු නින්දේ ඉන්නේ නැතුව ඇස්සරලා බලන්න. Trismaster, make your life limitless. Markstop, providing optimum care for European vehicles. Call 077-312-4411. Markstop. අපි පාර්ලිමේන්තු මන්ත්‍රී එවැගේම කඳුකරය සුරකීමේ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා සමග කතා කරනවා. ඔබ කිව්වා ඔබට බරපතල අනාවරණයක් කරන්න තියෙනවා. ඒ තමයි අම්බලුවාව පිළිබඳව කියලා. අම්බලුවාව සලකන්නේ රක්ෂිතයක් වශයෙන්ද? එහෙම නැත්නම් අම්බලුවාව සලකන්නේ ආගමික මධ්‍යස්ථානයක් වශයෙන්ද? ඇත්තටම අම්බලුවාව පිළිබඳව ඉතාම බරපතල නීතියානුකූලව පාර්ලිමේන්තුව හරහා පනවලා තනිකරම මේක පෞද්ගලික දීපලක් බවට දැන් පරිවර්තනය කරලා අවසන්. අම්බලුවාව කොහමද කාගේ පෞද්ගලික දීපලක් වෙන්නේ? ඔව් ඇත්තටම 2009 අංක 44 දරන මේ පනත යටතේ අම්බලුවාව ජෛව විද්‍යුත් මධ්‍යස්ථානය කියන ස්ථානය මේ විදිහට තමයි නම් කරලා තිබෙන්නේ. දිසානායක මුදියන්සේලාගේ ආගමික අම්බලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විද්‍යුත් සංකීර්ණ බාහිර අරමුදල් පනත කියලා පනතක් පනවලා මේක හරහා තනිකරම ජයරත්න පවුලට මේ දීපල භුක්ති විඳීම සඳහා නීතියානුකූල වාතාවරණයක් සකස් කරලා තියෙනවා. දැන් ජයරත්න පවුල කියන්නේ හිටපු අග්‍රාමාත දීමු ජයරත්න, වර්තමානයේ ඉන්න අනුරාධ ජයරත්නගේ තාත්තා. එහෙමනේ? හරි, ඇමතිගේ. එතකොට දැන් මේක දෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියනේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. ඒක දෙන්නේ කොහොමද පවරන්නේ? මොකක්ද පදනම? නිදහස් දීමනා පත්‍රයක් වශයෙන් තමයි මේක ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් කොච්චර ඒරියා එකක්ද? ඔව් දැන් මේකේ පාලිත රංගේ බණ්ඩාර පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන මේක අක්කර 927ක් විශාල ප්‍රදේශයක් කියලා. හරි, ඒක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවරන්නේ මොන පදනමින්ද ඒක? නිදහස් දීමනා පත්‍රයක් වශයෙන් තමයි පවරන්නේ. මේක තමයි ඒ නිදහස් දීමනා පත්‍රය. ඒක පවරන්නේ කාටද? මේක පවරන්නේ ඇත්තටම කියනවනම් මේකේ අයිතිය තියෙන්න ඕනේ මහ බාරකාරයාට. මහ බාරකාරයා වෙනුවෙන් මේක භාවිතා කරනවා මෙන්න මේකේ අම්බලුවාව පරිසර සංවර්ධන සහ සංරක්ෂණ භාරකාර අරමුදල් භාරය. ආ, ඒකෙන් දැන් ට්‍රස්ට් එකක් මේක. ට්‍රස්ට් එක. හරි. ඔව්. ඒ ට්‍රස්ට් එක තමයි අත් වශයෙන් මේක පරිහරණ කටයුතු පාලන කටයුතු සිදු කරන්නේ. නමුත් මේක නාම මාත්‍රිකව අයිතිකාරයා බවට පත් කරලා තිබෙනවා මහා බාරකාරයා. වැරදි කතාවක් නේ ඔබ කියන්නේ. මහා බාරකාරයා මේ කමිටුවේ ඉන්නවා. මේක බාරයක්, මේක ට්‍රස්ට් එකක්. එතකොට වැරදි, සම්පූර්ණ වැරදි. මේකේ චමුදිත මේකේ මහා බාරකාරයා කිසිදු ආකාරයකින් 2009 පනතෙන් අදාළ කමිටුවට පත් කරලා නැහැ.
ඇත්ත අයිතිකාරයා සංගවලා තබලා ඔහුව පැත්තකට දාලා මේක වෙනම කමිටුවක්. ඒ කියන්නේ නම දෙනෙක්ගෙන් යුත් කමිටුවකට පත් කරලා තිබෙනවා මේකේ පාලනය. ඔව් හරි. ඒ නම දෙනාගෙන් යුත් පාලනය මේ පවරලා තියෙන කමිටුවේ මහා භාරකාරය ඉන්නවනේ. පැහැදිලිවම නැහැ. මේ තියෙන කමිටුව මේ කමිටුවේ කිසිදු තැනක සඳහන් කරලා නැහැ මේ මහා භාරකාරයා මේ කමිටුවට ඇතුළත් වෙලා තියෙනවා කියලා. මේකේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා පරිසර සහ ස්වභාවික සම්පත් විෂය භාර අමාත්‍යාංශ ලේකම් බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් ඒ දෙන්න නාම මාත්‍රකව දාලා තියෙන්නේ. මේ දෙන්නට අමතරව දිමු ජයරත්න මහත්මයා තව 7 දෙනෙක් පත් කරලා තිබෙනවා මේ කමිටුවට. ඒ 7 දෙනා පත් කරන්නේ දිමු ජයරත්න මහත්මයා නිර්මාතෘවරයා කියන පුද්ගලයා. එයාට පුළුවන් ඕනම අවස්ථාවක ඕනම සමාජිකයේ හේතු දක්වලා ඉවල ඉවත් කරන්න පුළුවන්. ඒ එහෙම කොහෙද තියෙන්නේ? පනතේ 12 වෙනි වගන්තියේ තියෙනවා මණ්ඩලයේ රැස්වීමක් සඳහා ඝනපූර්ණයේ 4 දෙනයි. මේ ඝනපූර්ණයේ තුල උවත් මෙයාට පුළුවන් ඕනම වෙලාවක හේතු දක්වලා සමාජිකයෙකු ඉවත් කරන්න පුළුවන්. දැන් 9 දෙනෙක් ඉන්නවා නම් ඔබ කොහොමද මේක දීමු ජයරත්න පවුලේ පුද්ගලික දේපලක් කියලා කියන්නේ? පැහැදිලි වශයෙන්ම මේකේ නිර්මාතෘවරයාට පුළුවන් 7 දෙනෙක් පත් කරන්න. ඒ 7 දෙනාට පවුලේ 7 දෙනෙක් පත් කරත් කිසිදු නීතිානුකූල බාධාවක් නැහැ. දැන් පත් කරලා ඉන්න පවුල 7 දෙනෙක්ද? පත් කරලා තිබෙන්නේ අත් වශයෙන්ම සමාජිකව 7 දෙනෙක් පත් කරලා තිබෙනවා. ඒ සමාජිකව 7 දෙනා එකින් එකන පිළිබඳව මේකේ විස්තර සඳහන් වෙන්නේ නැහැ. නමුත් කෙසේ වුණත් මේ පනත ප්‍රකාරව නිර්මාතෘවරයාට පුළුවන් Tamanta sitangi onama 7 dine pat karanna. හරි. ඒ නිසා. ඔව්. හරි. දැන් එතකොට දැන් මෙතන හරි 7 දින අයික ප්‍රශ්නයක් නෑ. පත් පත් කරා කියලා කියමුකෝ. දැන් අක්කර 600 ගානක භූමියක් මේක. 927ක් කියලා තමයි පාලි තරංගේ බණ්ඩාර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ 2009 සඳහන් කරන්නේ. හරි. ඒ වගේම තමයි මේ පනත්වල තිබෙනවා මේක ගම්පුලුල් කිරීමේ ව්‍යාපෘති අර්ථයේ ලබා දුන්නා කියලා. ඒ කියන්නේ මහ ජනතාවට බෙදා දීම සඳහා. මේක සඳහන් වෙලා තිබෙනවා. මේ සියල්ල බැලුවොත් එීම අපිට පේනවා ආසන්න වශයෙන් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් මේ තුල තියෙන්න පුළුවන් කියලා. හරි. දැන් අපි හිතමු මේක බහරයක්. ට්‍රස්ට් එකක් වශයෙන් තියෙනවා. එතකොට මේකට එකතු වෙන මුදල් මේක එන බලන්න ඉන්න සංචාරකයෝ මේක ටිකට් එකක් කඩනවානේ. එතකොට මේ බහරේ ට්‍රස්ට් එකේ මුදල් කොයිද ෆන් වෙන්නේ ඉතුරු වෙන්නේ එකතු වෙන්නේ කොයිද? ඇත්තටම මේ මුදල් සම්බන්ධයෙන් මේ අය විගණනය කරනවා කියලා කියනවා. මේතරනේ විගණන වාර්තා. මේ විගණන වාර්තා පරීක්ෂා කරලා බලනකොට අපි දන්න විදියට ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ වගේ රජයට සම්බන්ධ මේ වගේ බහරයක් තියෙනවා නම් කස්ටෝඩියන් ඇක්ට් එක යටතේ වෙනත් පනත් යටතේ 107ක් මහ භාරකාරයාට ගෙවන්න ඕන. මම කඳුකර සුරකීමේ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට මේ පාර්ලිමේන්තුවට කැඳවලා විමසීම් කරද්දී තේරුම් ගත දෙයක් තමයි කිසිදු ආකාරයක මේ ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ රජයේ පැත්තට මේ කස්ටෝඩියන් ඇක්ට් එක යටතේ 107ක්. ඒතර මුදල් යන්නේ කොහටද? ඒ මුදල් ඇත්ත වශයෙන්ම කියනවා නම් තම තමන්ගේ සාක්කු වලට යන බව තමයි මේ විගණන වාර්තා බලනකොට අපිට. තම තමන්ගේ කියන්නේ කාගේද? තම තමන්ගේ කියන්නේ මේකේ කෙලින්ම කිසිදු විගණන වාර්තාවලට පාරදෘශ්‍යභාවයක් ඇත්තේ නැහැ. හරි. ඒතර තම තමන් කියන්නේ කාගේද? මේ කමිටුවේ නිර්මාතෘවරයෙක් ඉන්නවා. ඒ නිර්මාතෘවරයාට තව 7 දෙනෙක් පත් කරනවා. නිර්මාතෘ කරන දිමු ජයරත්නනේ. එයාගේ පුතා දැන් ඉන්නේ. එතකොට අනුරාධ ජයරත්න මහත්මයා. එයාද ප්‍රධානියා? එයා තමයි දැන් නිර්මාතෘවරයා. මොකද මේ පනතේ 16 වෙනි වගන්තියේ සඳහන් කරලා තිබෙනවා නිර්මාතෘවරයා මිය ගිය අවස්ථාවකදී නිර්මාතෘවරයාගේ පුතා වන තැනැත්තා නිර්මාතෘවරයාගේ ස්ථානයට පත්වන අතර ඉන්පසුව පවුලේ වැඩිමහල් පිරිමි පුතෙකුටයි මේ අයිති යන්නේ කියලා. අත් වශයෙන්ම කියලා නම් මේ කාන්තාවකටත් මේක අයිති යන්නේ නැහැ. ඒ කියන්නේ දීමු ජයරත්නගේ පුතාගෙන් පස්සේ අනුරාධට ආවා. අනුරාධගෙන් පස්සේ යන්න එයාගේ පුතෙට. එයාගේ පුතෙක් නැත්තම්? නැත්තම් මේකේ සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට නිර්මාතෘවරණ මියගිය අවස්ථාවකදී නිර්මාතෘවරගේ පුතා වෙන තැනත්තා නිර්මාතෘවරගේ ධූරයට අනුප්‍රාප්ති වූ අතර ඉන්පසුව පරම්පරාවෙන් පැවැතෙන වැඩිමහල් පිරිමි තැනැත්තෙකු අනුප්‍රාප්ති වූ විය. මේක පාර්ලිමේන්තුවේදී කතා වෙන පුතෙක් නැත්තම් මොකද වෙන්නේ කියලා වෙලා. එතෙන්දිත් කතා වෙනවා අත් වශයෙන්ම බොහොම හාත්සියෙන් මේ අයිතිය වැඩවසම් ක්‍රමයටයි මේක පල්ලේ හරියට යන්නේ. රජවරුන්ගේ මේ පාලන ක්‍රමයට රජවරුන්ගේ පාලනය මාරු වෙන ආකාරයට. හරි. 2009 පණදී මේක 16 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. ඒතකොට දැන් නිර්මාතෘවරයා අනුරාධ ජයරත්න. එතකොට දැන් මේකේ ට්‍රස්ට් එක බහරේ නමට බැංක account එකක් ඇතිනේ. ඇති. ඒතකොට මේ බැංක account එකකනේ මේ සල්ලි ටික යනව ඇත්තේ. ඒතකොට ඒ account වලට checks වලට අස්සම් කරන්නේ කවුද? ඇත්තටම මේකේ මේ කමිටුවේ 7 දෙනාට තමයි මේ සියලු බලතල දීලා තියෙන්නේ. එතකොට මේ බලතල දීලා තියෙනකොට මේ චෙක් account පිළිබඳවත් මේකේ විගණන වාර්තාවල සඳහන් වෙනවා. මේවා ගෙවීම් කරද්දී සහ සමහර ආදායම් ලැබෙද්දී කිසිදු ආකාරයක පාරදෘශ්‍යභාවයක් නැහැ කියලා විගණන වාර්තාවල සඳහන් වෙනවා. හවුද ඔඩිට් කරලා තින්නේ? මේ රජයේ විගණන දෙපාර්තමේන්තුවම ඔඩිට් කරලා තියෙනවා. විගණන ඔඩිට් ජෙනරල්. එතකොට මේ සඳහන් වෙනවා ඉතාම පැහැදිලිව මේක සඳහන් වෙනවා මෙන්න මේ ආකාර චමුදිත. මෙන්න බලන්න මේ 2021 විගණන වාර්තාව මම කියන්නේ සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා නිකුත් කළ ඇතුළත් වීමේ අවසරපත්වල පිළිනපත් ගිනි තබා විනාශ කර තිබුණේ
එබැවින් එම කාලයට අදාළව ප්‍රවේශමත් විකිණීමේ ලද ආදායම සතුටුදායක ලෙස සනිරීක්ෂණය කිරීමට තහවුරු කිරීමට නොහැකි විය. මේ විදිහට මේක තියෙනවා ඊළඟට විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව අරමුදල සතු වාහනයක් රුපියල් 35 ලක්ෂයකට බාහිර පුද්ගලයන් විකුණා තිබුණු අතර ඊට අදාළ ලේඛන කිසිවක් විගණන ඉදිරිපත් නොකරන ලදී. අරමුදල සතු එකතුව රුපියල් 91,30,000ක ටොයෝටා වර්ගයේ මෝටර රථය සහ විදුලියෙන් ක්‍රියා කරන යතුරුපැදිය භෞතිකව පවතින බවට හා භාරයේ කටයුතු සඳහා යොදවාගත් බවට තහවුරු කිරීම සඳහා තොරතුරු ඉදිරිපත් නොකිරුණ එසේ වුවද මෝටර රථය සඳහා සමාලෝචිත වර්ෂය තුළ අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් 6,08,089ක් ගෙවා තිබුණේ. වාහනේ භෞතික වශයෙන් නැහැ, නමුත් ස්පෙයා පාර්ට්ස් ගෙනලා හයි කරලා තිබෙනවා. එතකොට මෙවැනි ආකාරයක කිසිදු ආකාරයක විනිවිද භාවයක් පෙන්නුම් කරන්නේ නැහැ මේකේ ගනුදෙනු වල. එතකොට විගණ කාධිපතිවරයාගේ විගණන කටයුතු වලට මේක යටත් වෙනවනේ. එතකොට මේක කෝප් කෝපා කමිටු වලට කැඳවන්න බැරිද? ඇත්ත වශයෙන්ම මම දාමත් හොයාගෙන යනවා කොයි කාලෙද මේ කෝප් කෝපා කමිටු වලට මේ අම්බුලුවාව දිසානායක මුදියන්සේලගේ ජයරත්න ආගමික මධ්‍යස්ථාන ජයවිදත්ත අරමුදලේ මේ අරමුදල් පිළිබඳව සමාලෝචනයක් විශ්ලේෂණයක් පාර්ලිමේන්තේ කරනවාද කියලා. මට තාම හම්ුනේ නැහැ. කෝප් කෝපා කමිටු වලට මේක අදාළද? අදාළයි. ඒ කියන්නේ ඔඩිටර් ජෙනරල් ඔඩිට් කරනවා කියන්නේ. ඔඩිට් කරනවා ඔඩිටර් ජෙනරල් වරයා මේව සරහන් කරලා ලිකන් අද්දක පීද ගන්නේ. දැන් මෙහෙම වෙලා තියෙනවා, ප්‍රවේශ පත්‍ර පුච්චලා තියෙනවා, ඒ පීරියඩ් එක හොයාගන්න බෑ. ඒක නෙමෙයිනේ ඔඩිටර් ජෙනරල්ගෙන් වෙන්න ඕන කාර්යභාරය. ඒතර ඔහුගේ කාර්යභාරය වෙලා නැහැනේ. ඔව්, ඇත්තටම මං හිතනවා විගණ කාධිපතිවරයා විදිහට එතුමාට තියෙන බල සීමාව තුල එතුමා මේක ඔඩිට් කරලා තිබෙනවා. ඒ ඔඩිට් කරලා එතුමා ප්‍රකාශ කරනවා මේකේ තන්නේ ක්‍රම මංකොල්ලයක්, ආ මුදල් මංකොල්ලයක් මේක සිද්ධ වෙන බවට එතුමා පැහැදිලි සාක්ෂිම ඉදිරිපත් කරලා තිබෙනවා. අම්බලුවාව මේ ව්‍යාපෘති හරහා ජයරත්න පවුල කරන්නේ බරපතල මුදල් මංකොල්ලයක්. ඇත්ත වශයෙන්ම මේ කමිටුව, ඒ කියන්නේ මේ කමිටුව මේකට වග කියන්න ඕනේ. මේ ප්‍රධානී අනුරාධ ජයරත්න මහත්මයා එතුමා ඇතුළු 7 දෙනෙක් තමයි මේ කටයුත්තට ඇත්ත වශයෙන්ම කමිටුවටපත් කරලා තිබෙන්නේ. ඒ කමිටුව මම කියනවා බරපතල වගකීමෙන් බැඳෙනවා මේ මුදල් සම්බන්ධයෙන් රජයට ගෙවිය යුතු ගෙවීම් කළ යුතු වෙනවා. ඒතර කමිටුව පත් කරන්නෙත් ඒ නිර්මාතෘවරයා විසින්. නිර්මාතෘවරයාමයි හදන්නේ. ඒක වර්තමාන අනුරාධ ජයරත්න ඇමතිවරයා විසින්. පැහැදිලි වශයෙන්ම නීතියට අනුකූලව මේ පනතට අනුකූලව ඔහුට තමයි ඒ පත් කිරීමේ බලය තිබෙන්නේ. දැන් මේ භූමි ප්‍රමාණය රක්ෂිතයක් වශයෙන්ද සලකන්නේ? ඔව්, ඇත්තටම මේ භූමි ප්‍රමාණය තිබෙනවා දැනට අපි හොයලා බලනකොට මේකේ මහභාර කාර්යා සතුව තිබෙනවා හෙක්ටයාර 112ක්. ඒ වගේම තමයි වනජීවීක සතුව හෙක්ටයාර 40ක් තිබෙනවා. හැබැයි මේ වනජීවීක සතු හෙක්ටයාර 40ක් මේ අම්බලුවාව ජයවිදත්ත මධ්‍යස්ථාන බාර අරමුදල විසින් තමයි දැනට පරිහරණය කරන්නේ. වනජීවීකේ දේපල පරිහරණය කරනවා කියලා කියන්නේ තමන්ට බලයක් නැමැති තැනක ඔවුන් බලය අතික්‍රමණය ගිහිලා තියෙනවා කියන එකයි අපි කියන්නේ. හරි, දැන් එතකොට දැන් මේක ඔබ චෝදනාව එල්ල කරනවා කමිටුවකට. දැන් මේකේ ඔඩිට් වීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා. විගණ කාධිපතිට ප්‍රශ්න මතු කරනවා. ඒතර මේ සල්ලි කොහටද යන්නේ එතකොට? ඔව්, ඇත්තටම ට්‍රස්ට් එකේ සල්ලි වලට වක් කියන්නේ කවුද? මේ ට්‍රස්ට් එකේ මුදල් සම්බන්ධයෙන් මේ දීපල සම්බන්ධයෙන් මේ කමිටුවට තමයි බලය පවරලා තිබෙන්නේ. සාමාන්‍ය කොච්චර විතර මේක එකතුවක් තියෙනවා කියලා දන්නවද ඔබ? ඇත්තටම මට කියන්න පුළුවන් මේ විගණන වාර්තා වලට අනුව මේ විගණන වාර්තා වලට අනුව තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. මෙහි ඒ වගේම තමයි හැන්සඩ් වාර්තා වලට අනුව. මොකද අපි පිළිගත් ડોකියුමන්ට් එකක් මතයි යමක් කියන්න ඕනේ නැන්නේ. මම ඒකයි තා පැහැදිලිව කිව්වේ. පහුගිය 2009 හැන්සඩ් වාර්තාවේ සඳහන් කරනවා පාලිතරංග බණ්ඩාර මහත්මයා ජූලි 22 වෙනිදා සඳහන් කරනවා රුපියල් 10,900,000 මුදලක් වියදම් කරලා තියෙනවා කියලා. මිලියන 900ක මුදලක්. 900ක මුදලක් වියදම් කරලා තියෙනවා කියලා. වියදම් කරලා දුන්නා මේකේ ගොඩනැගිලි ඉදිකිරීම සහ වෙනත් දේවල් ඉදිකිරීම සඳහා මෙපමණ මුදලක් වියදම් කරලා තිබෙනවා කියලා මේ හැන්සඩ් වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට ඒ වියදම් කරලා තියෙන්නේ ඒ මේ කමිටුවට ලැබිච්ච මුදල් මත. එහෙමද? ඒ ෆන්ඩ් එකෙන්. ඔව්, ඇත්තටම රජයේ ආධාර වලින්. ඇත්තටම රජයේ මුදල් වලින් වියදම් කරලා තියෙනවා කියන එක තමයි පාර්ලිමේන්තුවේ හැන්සඩ් වාර්තාවේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පාලිතරංග බණ්ඩාර මහත්මයා ඒකට මන්ත්‍රීවරයෙක්. ඔව්, පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ විමසීමක් කරනවා මේ මුදල් අම්බලුවාව දිසානායක මුදියන්සේලගේ ජයරත්න මහත්මයාගේ නිවසින් ගෙනාපු මුදල් නෙවෙයි නේද? ඒ වගේම මේ මුදල් කාගෙන් හරි පුජ්‍යලිකව ගත්ත මුදල් නෙවෙයි නේද? මේවා රජයේ මුදල් නේද ඔය අම්බලුවාව ඉදි කරලා තියෙන ඉදිකිරීම වෙනුවෙන් වැය කරේ කියලා ඔව් ඉතාලම පැහැදිලිව පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරනවා. හරි, ඒ වැය කර මුදල් ඒකට උත්තර දෙනවා මේ ඔය කවද්ද 2000? 2009 ජූලි 22 වෙනිදා. ඒ කියන්නේ දිමු ජයරත්න මහත්මයා ජීවතුන් අතර ඉන්න කාලේ උත්තර දෙනවද?
ඇතරම එතුමා උත්තරයක් දීලා තිබෙනවා. එතුමා කියපු මුදල් සම්බන්ධයෙන් උත්තර දීලා නැහැ. මේවා මගේ මුදල්ද නැත්නම් මේවා රජයේ මුදල්ද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක් දීලා නැහැ. ඔව් දසලක්ෂ 900 ගාණක් මිලියන 900 ගාණක් කියන එක දීමුජාරත්ත පවුලේ මුදලක් වෙන්න බැහැ නේ ඇත්තටම. එහෙමනම් ඒ වගේ දනස්කන්ධයක් සොයාගත්තේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් නේ. එතකොට රජයේ අරමුදල් භාවිතා කරලා නම් මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. මේ ලැබෙන ප්‍රතිපාදන ආපහු ආණ්ඩුවටම ගිහිල්ලා තියනවද? ඔව් ඇත්තටම මේ මුදල් ප්‍රමාණය ඔහු මේක සඳහන් කරන ඉතා පැහැදිලිව මෙන්න මේ ආකාරයට සඳහන් කරන දීමු ජයරත්න මැතිතුමා ඉදිරිපත් කළාද වාර්තාවල සඳහන් වෙනවා ගරු චන්ද්‍රිකා මැතිනේ රුපියල් මිලියන 9ක් දුන්නා කියලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 90ක් චන්ද්‍රිකා මැතිනේ පෞද්ගලික දේපළ දුන්නද, අත්තනගල්ල එතුමියගේ පෞද්ගලික දේපළ දුන්නද, එතුමියගේ පෞද්ගලික මුදලින් දුන්නද නම් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. චන්ද්‍රිකා මැතිනේ මේ සඳහා දීලා තිබෙන්නේ රුපියල් මිලියන 9ක්. මේ 9ක් දීපු කතාවක් දසලක්ෂ 900ක වගේ ප්‍රමාණයක් වෙන තැනක සඳහන් වෙනවා. එතකොට මේ ආකාරයට මේ මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පාලිත රංගබණ්ඩාර මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා. නෑ මම මගේ ප්‍රශ්නේ ඔබට උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ ට්‍රස්ට් එක බාහිරයට account එකක් ඇතිනේ. ඒ account එකන්නේ මේ සල්ලි ඔක්කොම එන්නේ. දැන් ටිකට් සල්ලි මේ ඔක්කොම එන්නේ ටිකට් එක කඩනවනේ. පැහැදිලි. ඔව් ඒක ටිකට් එකක් ගන්නවා සමනේ. සාමාන්‍යයෙන් ස්වදේශිකයන්ගේ රුපියල් 100ක් විදේශිකයන්ගේ රුපියල් 1000ක් වශයෙන් තමයි ගන්නේ. ඒ ටිකට් සල්ලි එන්නේ ෆන්ඩ් එකකට. ඔව් අනිවාර්යයෙන් මේ ෆන්ඩ් එකකට ලැබෙනවා. ෆන්ඩ් එක කියන්නේ account එකක් තියෙනවා. ඒතර ඒ account එක handle කරන්නේ මේ කමිටුවමද? මේ කමිටුව බාරේ තමයි දීපල සහ මුදල් පරිහරණය වෙන්නේ. ඒතර ඒ කමිටුවේ නිර්මාතෘවරයාට, ඒ කියන්නේ වර්තමාන ඇමති අනුරාධ ජයරත්නට මේ චෙක් අස්සම් කිරීමේ බලයක් තියෙනවද? ඇතරම මම විශ්වාස කරන දෙයක් මේක. මොකද මේ පනතේ සඳහන් කරලා තියෙනවා මූල්‍ය පරිහරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මුදල් පරිහරණය පිළිබඳව 2009 පනතේ සඳහන් වෙනවා. ඒ අනුවත් ඇත්තරම මේ කමිටුවට තමයි මේ බලය තිබෙන්නේ. අහහ ඒ කියන්නේ චෙක් අස්සම් කිරීමේ බලයත්. බලයත් ඒ සඳහන් කරලා තියෙන්නේ මේ දැන් මහභාරකාරයාට මේ අයිතිය නැහැ. මේ අයිතිය තියෙන්නේ දැන් මේ ජෛව විද්‍යත මධ්‍යස්ථාන බාර අරමුදලටමයි. එතකොට අම්බුලුවාව කියන්නේ සුවිස්සාල දැවැන්ත ඉදිකිරීමක්. චන්ද්‍රිකා දුන්න මිලියන 9 මේක ඉදි කරන්න බැහැනේ. එතකොට එහෙමනම් අර ඔබ කියපු මිලියන 900 ගානෙන් තමයි කරන්න ඕනේ. මේක හැන්සඩ් වර්තල් සඳහන් වෙන්නේ මේ විදිහට. මේ රංගේ බණ්ඩාර ප්‍රශ්න කරන. එතකොට ඒකෙන් තමයි ඉදිකිරීම කරන්නේ. ඉදිකිරීම කරපු එක සහ කාටවත් ඉදිකිරීම කරව එක ප්‍රශ්න මේ ආණ්ඩුවේ ෆන්ඩ්ස් උත් නෙමෙයි ඔබ ඒක නෙමෙයි ප්‍රශ්න කරන්නේ. නෑ මම කියන්නේ මේව රාජ්‍ය දේපළ රාජ්‍ය අයවැය මුදල් පාවිච්චි කළා තමයි මේ සුවිශාල ධනස්කන්ධ වියදම් කළා තමයි මේ ගොඩනැගීම් ඉදි කරලා තිබෙන්නේ. මම විශ්වාස කරන්නේ නෑ පෞද්ගලිකව ජයරත් මහත්මයාට මෙබඳු මුදලක් උපයලා මේ වගේ ඉදිකිරීමක් කරා කියලා. ඇරත් ඇත්තටම මහභාරකාරයාට සින්නක් කර නැතිනම් ඇඩ්මිනිස්ට්‍රේටර් බලකාර ලැබුම්කාර අයිතිය සඳහන් කරලා තියෙන දේපළක පුජ්‍යලයකට සාමාන්‍ය තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කළා එහෙම හරි. ඔබ දැන් මේ ප්‍රොජෙක්ට් එකට ගහන්න ඇටෑක් කරන්න හරි ඔබ මේකේ තියෙන ආයත ඔබ දැන් බරපතල දූෂණයන් අනාවරණය කරන්නේ ඔබ මේක මෙතන කතා කරන විතරද? ඇයි ඔබ මේක කෝප් එකට අරයන් නැත්තේ? ඇයි කෝප එක අරයන් නැත්තේ? ඇයි ඔබ අල්ලස් කොමිසමර අරයන් නැත්තේ? ඇයි ඔබ පාර්ලිමේන්තුවේ මේක මතු කරන්නේ නැත්තේ? ඇයි කතා කරන්නේ නැත්තේ? ඇත්ත පැහැදිලිව චමදිත පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරා. මොකද පහුගිය අවස්ථාවේ අපි දැක්කා උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමිය ස්ථාන මාරු කිරීමක් සම්බන්ධයෙන් කරපු ක්‍රියාවේදී ඒ වගේම තමයි එතුමිය පාර්ලිමේන්තුවේ දූෂිත ආකාරයේ ගනුදෙනු සිද්ධ වෙනනම් අපි කිසිසේත්ම මේවට එකඟ වෙන්නේ නැහැ කියන එක අම්බුලුවාව ජෛව විද්‍යත්ව මධ්‍යස්ථානය කියන ස්ථානය අපි කියනවා ජෛව විද්‍යත්ව මධ්‍යස්ථානය කියලා. පාරවල් කපලා ගස් කපලා ස්වභාවික සතුන් එලවලා දාලා ඒ වගේම ගොඩනැගිලි ඉදි කරලා කොන්ක්‍රීට් වනාන්තරයක් හදලා කොහොමද ජෛව විද්‍යත්ව මධ්‍යස්ථානයක් වෙන්නේ මෙතන? හැබැයි ජයරත්න පවුලට දැන් ඔබ කියන්නේ අම්බුලුවාව මේ මොකද මධ්‍යස්ථානද? ජෛව විද්‍යත්ව මධ්‍යස්ථානය. ජෛව විවිධත්ව මධ්‍යස්ථානය බරපතල වංචාවක් දූෂණයක් කියලානේ කියන්නේ. එතකොට එහෙමනම් නමුත් ජයරත්න පවුලට චෝදනා එල්ල වෙනවා මම දැකලා නැහැ. ගස් කපලා විකුණන ගත්තා. සත්තු ටික මරාගත්තා. වන විනාශ කරගත්තා. මම එහෙම චෝදනාවක් දැකලා නැහැ. ඔව් චමදිත අපි සාමාන්‍යයෙන් ඉතිහාසයේ අපි දැකලා තිබෙනවා ඔය අම්බුලුවාව කඳු පන්තිය ගත්තොත් එහෙම සාමාන්‍ය මේක ඉතාම හරිත වන උද්‍යානයක්. මේ වන උද්‍යානයේ අද ඔබට ගියොත් එහෙම මේ ප්‍රදේශයේ දකින්න තියෙන්නේ ගොඩනැගිලි, ඒ වගේම තමයි පාරවල්, ඒ වගේම තමයි විවිධාකාරයේ මිනිසු නිර්මාණයේ කරපු දේවල්. මම කියන්නේ ගොඩනැගිලි හදලා, පාරවල් කපලා, ඒ වගේම තමයි කඳු වෙනස් කරලා, ඊළඟට කොන්ක්‍රීට් අතුරලා ජෛව විවිධත්වය ආරක්ෂා කරන නවීන ක්‍රමයක් තියෙනවද චමුදිත?
මේ ජෛවවිධත්වය ආරක්ෂා කරන ක්‍රමයක් නෙවේ. මේ මේ විකරණ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරන චමුද මෙන්න මේ විදිහට. සමාලෝචිත වර්ෂය තුළ එකතු රුපියල් 37,26,540 වියදමක් දරා කඳු සහිත ස්ථාන තැනිතලා කරමින් පස් කැපීම හා ගල් කැඩීම නිසා අම්බුලුවාව පරිසරයේ ජෛවවිධත්වය හා පාරිසරික තත්ත්වය හානියක් සිදු වී ඇත. මෙම කටයුතු සඳහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් ගැනීම් කාර්යාංශය හා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ හා අනුමැතිය ලබාගෙන නොතිබුණි. එතකොට ජෛව විවිධත්ව පනතක් මේක. හැබැයි ජෛව විවිධත්ව විනාශ කරනවා කියලා මේ මධ්‍යම පරිසර අධිකාරිය භූවිද්‍යා පතල් ගැනීම් කාර්යාංශය මෙයා කියනවා. මම මගේ ප්‍රශ්නය සමහර අයට චෝදනා එල්ල වෙන්නේ එක්කෝ පතල් කනුවා කියලා කියනවා. එක්කෝ නිදන් හැරුවා කියලා කියනවා. එක්කෝ ගස් ටික කපන් විකුණ ගත්තා කියලා කියනවා. එතකොට පලාතේ පස් ටික කැපුවයි කියලා කියනවා. බොරළු ටික කැපුවයි කියනවා. වැරලි ගොඩ දානවයි කියලා කියනවා. දැන් නිදන් හැරුවා වැණික් ගැරුවා මේ චෝදනාවන් ජාරත්ත පවුලට තියෙනවද? සමුදිත ඇත්ත වශයෙන්ම මම මේ ඇසදුටු සාක්ෂි මතයි කතා කරන්නේ. විගණන වාර්තා, හැන්සාඩ් වාර්තා, ඒ වගේම තමයි පනත් ගැනයි කතා කරන්නේ. නමුත් මම ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව මට සාක්ෂියක් ඉදිරිපත් කරන්න බැරි කාරණාවක් මම අහන්නේ නිදන් හැරුවා, මැණික් ගැරුවා, එවැනි චෝදනා තිබෙනවද? මට ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ උත්තරයක් දෙන්න බෑ පැහැදිලිව. මොකද මම කියන්නේ මෙම අම්බුලුව ජයවිදත්ත මධ්‍යස්ථාන කියන ප්‍රදේශයේ තුල මේ වෙලා තිබෙන විනාශයක් කියන එක විගණන වාර්තාවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ ජයවිදත්තේ විනාශ කරනවා කියන ලෙවල්ල මේ විගණන වාර්තාවල සඳහන් වෙනවා. එතකොට මම කියන්නේ මේකට උත්තර බැඳිය යුතුයි, ප්‍රශ්න කළ යුතුයි. කෝප් කමිටුවට මේවා කැඳවිය යුතුයි. නමුත් කෝප් කමිටුවට සභාපතිවරු කැඳවන්නේ ඔවුන්ට සිතැඟි ආයතනවලින් පමණයි. අම්බුලුව ජයවිදත්ත මධ්‍යස්ථානය කෝප් කමිටුවට කැඳවන්න කියලා අපි බල කරන්නේ. සිතැඟි ආයතන කියන්නේ අනුරාධ ජයරත්න ආණ්ඩුවේ ඇමතිවරයෙක් නිසා මේක ප්‍රශ්න කරන්න කෝප් කමිටුවට කෝපා කමිටුව කැඳෙව්වත් එහෙම මේ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හින්දා මේ මිත්‍රත්වය නිසා මේ කැඳවන්නේ නැහැ කියන එකද ඔබ කියන්නේ? අපිට කියන්න වෙන්නේ චමුද අවසාන වශයෙන් ඒකයි. මොකද හේතුව මෙතරම්ම ගනුදෙනු පිළිබඳව අක්‍රමිකතා තියෙනවා නම් රටේ මූල්‍ය අර්බුදයකුත් තියෙනවා. කෝප් එක පාර්ලිමේන්තුව ඇතුලේ ගහන්නේ ඩීල් එකක්. ඇත්ත වශයෙන්ම මේ රංජිත් බණ්ඩාර කරා වගේම අපිට අවසානයේ නිගමනය කරන්න තියෙන්නේ මේ රටේ මූල්‍ය අර්බුදයක් වෙලා තිබෙනවා. අඩු ගානේ දසලක්ෂ ගණන් වලින් රාජ්‍ය වියදම් දරල ඉවරලා අම්බුලුවාව මධ්‍යස්ථානයක් හදලා තිබෙනවා නම් රුපියල් 100ක් දේශිකයන්ගෙන්, ස්වදේශිකයන්ගෙන්, විදේශිකයන්ගෙන් 1000ක් අය කරනවා නම් මේකෙන් එක රුපියලක් හරි මේ අවශ්‍ය නීතියානුකූල ප්‍රමාණය ආණ්ඩුවට ලැබෙන්නට ඕනේ. ඒතර කෝප් කෝපා ගහන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඩීල් එකක් නම් පාර්ලිමේන්තුවේ ඉන්න මැමතිවරයෙක් ප්‍රශ්න කරන්නේ නැත්නම් ඔහුගේ ට්‍රස්ට් එකක්, ඔහු නිර්මාතෘත්වයේ දරන ආයතනයක් ගෙනල්ලා කතා කරන්නේ නැත්නම් මීඩියා එකේ පෙන්වන්නේ නැත්නම් මොනවටද මේ කමිටු පාර්ලිමේන්තුවේ නඩත්තු කරන්නේ? පැහැදිලි වශයෙන්ම අපි කියනවා මේක ඊටාම ඉක්මනින් ගෙන යා යුතුයි. මොකද හේතුව මෙතන දැවැන්ත ඉඩම් මංකොල්ලයක් තියෙන කියලායි මම තර්ක කරන්නේ. මොකද හේතුව මේ ඉඩම් මහභාරකාරයා සතු ඉඩම්. ඒතර මහභාරකාරයා සතු රාජ්‍ය සතු ඉඩම් නම් රජයට ගෙවීමක් කළ යුතු වෙනවා. ඇයි ඇයි ඔබ කඳුකරේ සුරකීමේ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති? ඇයි ඔබ කැඳවන්නේ නැත්තේ මේ ජාරත්න පවුලව? ඇත්තටම අපි මේ පිළිබඳව මේ කමිටුව ආරම්භ කරේ චමුදිත දැනට මාස 3කට කලින්. එතකොට අපි මේ මාස 3ක් තිස්සේම අපි අධ්‍යයනය කටයුතු කරනවා මේ පිළිබඳව පනත් ඒ වගේම තමයි විගණන වාර්තා මේ සියල්ල ගෙනල්ලා. එතකොට මේක යට ගියාම මේ සියලු දේවල් හාරවුස්සනකොට තමයි අපිට තේරෙන්නේ මෙහි තිබෙන බරපතල තත්ත්වය. ඒ නිසා අපි මේ බරපතල තත්ත්වය හැමෝම අපිට පේනවා මහභාරකාරයාට ගෙවිය යුතු ගෙවීම අම්බුලව ජයවිදත්ත මධ්‍යස්ථානයෙන් මහභාරකාරයාට ගෙවිය යුතු ගෙවීම කළ යුතු වෙනවා. හරි, මගේ අපිට තාම තොරතුරක් හම්බුන්නේ නැහැ මහභාරකාරයාට මේ සම්බන්ධයෙන් ගෙවීමක් කරලා තියෙනවා. මැණික් කාර්ලා කියලා චෝදනාවක් එල්ල වෙන්නේ නැත්තම්, නිදන් හැරුවා කියලා චෝදනාවක් එල්ල වෙන්නේ නැත්තම්, ගොඩනැගිලි ඉදි කරනකොට මේ කපපු ගස් ටික ඇරෙන්න, ගස් ටික කපාගෙන විකුණන කියලා චෝදනාවක් එල්ල වෙන්නේ නැත්තම්, මේ වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලන්ගේ අරමුණ දැන් එහෙමනම් මොකද මේ අන්තිම මේ අරමුණ? චමුදිත අපිට මේකේ අරමුණ තේරුම් ගන්න මේ විගණන වාර්තාවල එක වාක්‍යයක් කියවුවොත් තේරුම් ගන්න පුළුවන්. මේකේ කවුන්ටර් ෆයිල් එක ටිකට් විකුණවුවාට පස්සේ ඉතුරු වෙන පොඩි කෑල්ල පුච්චලා දාලා තියෙනවා නම් ඒ විකුණපු ටිකට් වලින් ආණ්ඩුවට හම්බෙන්න තිබ්බ ආදායම, ඒ වගේම තමයි මේ බහරේට ලැබෙන්න තිබ්බ ආදායම, මේ ටිකට් පුච්චලා තියෙන එකම වටා ගන්න බැයිද? මේ රජයේ මුදල් වියදම් කරලා වාහන අරගෙන වාහන විකුණලා ඒවට අදාළ කඩදාසි ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ වාහන විකුණපු සල්ලි බහිරව ගිල්ලද? එතකොට ඔබ මට කියන්න මේකේ ගේට්වේෙන් ඇතුළත් වෙන ප්‍රමාණයට වඩා අර කුළුන්නට ගොඩ වෙච්ච මිනිසුන්ගේ ප්‍රේක්ෂකගේ ප්‍රමාණය විශාලයි කියලා මේකේ සඳහන් කරනවා නම්
මගදි පැටව ගැහුවද මේ මිනිස්සු? ඒ කියන්නේ මේවයි ගනුදෙනු පිළිබඳ විනිවිදභාවයක් නැහැ කියලා චමුදිත ඕනම පොඩි බාලාංශ ළමයෙකුට තේරෙනවා. මම කියන්නේ මේ වගේ ගනුදෙනු දූෂිතාකාරයට සිද්ධ වුණා කියන්න මේ ප්‍රමාණය මේ හේතු මදිද? ඒ කියන්නේ අම්බලුවාව මේ තරම් බරපතල දූෂණයක් නම් ඇයි ඔබ ඔබ ඖෂධ ගනුදෙනු මේ ඔක්කොටම විරුද්ධව CID එකට අරහෙට මේට ගියපු කෙනා ඇයි මේක මේ මීඩියා කී තියන් ඉන්නේ? ඇයි මේක අල්ලස් කොමිසම අරයන්නේ නැත්තේ? නෑ, අත්ත වශයෙන්ම අපි අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට දැනන මාස මාමගේ මතකෙ විතර හතරකට උඩදී අපි මේ පැමිණිල්ල කරා. මේ අඹුලුවව ගැන මේ පිළිබඳව පැමිණිල්ල කරා. මට දිනේ හරියට මතක නැහැ. අපි කියන්නේ ඔබද? මම පුජ්‍යලෙක් විදියට මම මේ පැමිණිල්ල කරා. නමුත් මට තාම කැඳවීමක් කරලා නැහැ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න ඕ සාක්ෂි කැඳවීම. ඔබට ඒ එතන ගැනත් සැකයිද? ඇත්තටම මම කියන්නේ සමහර වෙලාවට යාලා ඒ මේ අල්ලසු දූෂණ විමර්ශන කොමිසමට ලැබෙන පැමිණිලි ප්‍රමාණය අධික බව නිසා අපි කැඳවීම ප්‍රමාද වෙනවා වෙන්න පුළුවන්. අපි ඒකට මම චෝදනාවක් කරන්නේ නැහැ. නමුත් තාම මට කැඳවීමක් කරලා නැහැ. මම හැබැයි මාස කිහිපයකට කලින් මේ පිළිබඳව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරා. ඒ කියන්නේ දීමෝ ජයරත්න මහතා මේක පාවිච්චි කරලා තියෙන තමන්ගේ දරුවන්ට දෙන දෑවැද්දක් විදියට. දරුවන්ගෙන් දරුවන්ට යන විදියට. ඇත්තටම මේ වාක්‍ය 16 වෙනි වාක්‍යයෙන් ඒක තේරුම් යනවා චමුදිත. මොකද මේක නිර්මාත්‍රණය මියගිය අවස්ථාවකදී ඒගොල්ලෝ පුතාටත් ඊට පස්සෙ ඔහුගේ පුතාටත් වශයෙන් සංසාරේ තියෙනකම් පුතාලට අයිති වෙනවා. අඩුම ගානේ දුව කෙටුවත් අයිති වෙන්නේ නැති වෙන විදියට තමයි මේ පනත හරි ගසලා තියෙන්නේ. මං අහන්නේ ගම්පොළ හෝ මහනුවර හෝ අපේ ප්‍රදේශවල හෝ ලංකාවේ හෝ එක මිනිහෙකුට පර්චස් හතරක් නැති වෙලාවකදී අක්කර 927ක් වගේ දෙවන්ත භූමි භාගයක් තනි පෞද්ගලික අයිතියකට පැවරීම යුක්ති යුක්තද චමුදිත? ඒ කියන්නේ මේසා විශාල භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ද්වීපෙන් කොච්චර ප්‍රමාණය අක්කර 927000ක් කියමු. තනි පවුලකට අයත් වැඩිම ඉඩම් ප්‍රමාණය මේක වෙන්නත් ඉඩ තියෙනවා. සමහර වෙලාවට චමුදිත ඇත්තටම අපිට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක ගම්පුළු කිරීමේ පදනම යටතේ තමයි ඒවක ඇත්තටම දිමුජරත් බැත්තුමයි කාලේ ගිහිටියා ඉඩම් අමාත්‍යවරයා විදිහට. ඒ කියන්නේ ජනාවාස ඉදි කරන්න. එහෙමද? ජනාවාස ඉදි කරන්න. මහජනතාවට බෙදා දෙන්න. චන්ද්‍රිකා මේක දෙන්නේ ඒ අරමුණින්ද? ඒ අරමුණෙන් තමයි මේක මහභාරකා ඇත්තටම මේක මහභාරකාරයාට පැවරීම පිළිබඳවත් ගැටලු තිබෙනවා. ඒකට මම මේකේ මුල දන්නේ නැති නිසා අහන්නේ මේක ජෛව විවිධත්ව මස්දස්ථානයක් ඉදි කරන්න කියලා අරමුණෙන් නෙමෙයි දීලා තියෙන්නේ. පැහැදිලිව මෙහෙමයි. එහෙම නෙමෙයිද? එහෙම තමයි සඳහන් වෙන්නේ. මේකේ සඳහන් වෙනවා එහි අරමුණු ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඊළඟට මේ ඖෂධ වගා කිරීම. මේක කරන්න බැරි දෙයක් නෑ චමුදිත. ඒ කියන්නේ මේකේ රස්සා දෙන්න පුළුවන්, මේකේ ආධාර ගන්න පුළුවන්, මේකේ ආණ්ඩුවෙන් හම්බෙන ආදායම් ලබා ගන්න පුළුවන්, ඒ කියන්නේ වැය ශීර්ෂ ලබා ගන්න පුළුවන්. මේකේ ඕනම කටයුත්තක් කරන්න පුළුවන් වෙන විදිහට මේක දේශපාලන ව්‍යාපෘතියක් විදිහට තමයි මේක ඇත්තටම මෙහි අරමුණු සඳහන් කරලා තිබෙන්නේ. මේක චන්ද්‍රිකා මේක දෙනකොට දීමුජරත් ඇමතිවරයා එවකට ආණ්ඩුවේ ඉඩම් ඇමති. ආහා ඔව්. එතකොට එතුමා අමාත්‍යවරයෙක් වශයෙන් මේ කටයුතු කරලා තිබෙනවා. එතකොට ඒ යටතේ තමයි මේ ගනුදෙනු පසුකාලීනව ඇත්තරම අද වෙනකොට මම හිතනවා 2000 අපි ගත්තොත් එහෙම 2001 වගේ කාලයක් ගත්තොත් අද 2024 අවුරුදු 23ක් වගේ කාලයක් තිස්සේ මෙහි ආදායම පැයීම සවියදම් දැරීම සිද්ධ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ විගණන වාර්තා තිබෙනවා. මේ විගණන වාර්තාවලට පිළිතුරු දෙන්න කියන එකයි අපි කියන්නේ. ඒතර අවුරුදු 23ක් තිස්සේ මේ එක් රස් කරා වූ මහා ධනස්කන්ධය පිළිබඳ වාර්තාවක් නැහැ. ඇත්තරම මේ වාර්තාවල සඳහන් වෙනවා මේවයි දක්වලා තිබෙනවා විගණන නිරීක්ෂක නිරීක්ෂණ කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම නිර්දේශ. මේ අනුව අපිට තව පැහැදිලිව කියන්න පුළුවන් මේවට අදාළ පිළිතුරු ලබා දෙලා නැහැ. නැහැ. ඒතර අනුරාධ ජයරත්නවත් අඩුමා දැන් ඉන්නේ ඔහුනේ. ඔහුවත් ඔබ මතු කරන කාරණාවලට පිළිතුරු දෙන්නේ නැද්ද? ඇත්තරම ඔවුන් කතා කරන පිළිතුරු තමයි මට පහුගිය දවසේ එතුමා උත්තරයක් දුන්නා. මහනුවර දිස්ත්‍රික්කයට අබමල් රේණුවක උදව්වක් කරන්න බැරි වෙච්ච මිනිහෙක් මේ වගේ දියුණු වෙන තැනක් පිළිබඳව කුහකෙක් විදිහට කතා කරනවා ආදි වශයෙන් කටමැත දෙඩවීම පමණයි කරන්නේ. ඒ ඇරෙන්න මේ කේන්ද්‍රගත ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ අහන්නේ අම්බුලුවව ජයවිදත්ත මධ්‍යස්ථානයේ කියන එකේ පොල්මක්කාර අයිතිය තියෙන මහභාරකාරයාට කිසිදු ආකාරයක මැදිහත් වීමට සාධාරණ ඉඩක් සනසලා නැහැ. පනතෙන් ගෙවීම් කරන්න ඕනේ වගේ වීම් වෙලා නැහැ. විගණන වාර්තාවලට පිළිතුරු දෙන්නේ නැහැ. මේ ජාතික දේපල තමන්ගේ පුජ්‍යලික ධනයක් විදිහට පරිහරණය කරනවා. මෙරටේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවටත් ඒ වගේම තමයි සමස්ත ශ්‍රී ලාංකිකයටත් අයිති වෙන්න ඕන මුදලක් තිබෙනවා, ආදායමක් තිබෙනවා. අපේ රටේ මූල්‍ය අර්බුදයකටපත් වෙලා තිබෙනවා. අගමැතිකම් හොමාරු කරගන්න මේවා ඩීල් ගහලා තියෙන ඉතිහාසය අපි දන්නවා. වික්‍රමනායකලාට අගමැතිකම දෙනකොට සමල්ලාට ජයරත්නලාට සන්තෝෂම් දෙන්න ඇති ඒ කාලේ. ඒ අනුව වෙන්න ඇති මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ අපි කියනවා මේ රටේ සාමාන්‍ය හුදි මහජනයා මේ වැඩි දිය බලාපොරොත්තු වෙනවා. අපි පාර්ලිමේන්තුවේ මේ ජනතා වික්‍රමනායකට අගමැතිකම දෙනකොට ජයරත්නගේ හිත රිදෙයි කියලා ජයරත්න දුන්න තෑග්ග මේක.
සමහරට අපිට උපකල්පනය කරන්න වෙනවා චමුදිත මොකද හේතුව වික්‍රමනායකලා මේ රටේ බලයට එනකොට මේ අය අතර තරගයක් තිබුණා අගමැතිකමට. එතකොට ඒකට මේක සන්තෝෂමක් විතර දුන්නද කියලාත් අපිට සැකයක් මතුවේ. ඒ කියන්නේ රත්නසිරි වික්‍රමනායක අගමැති වෙනවා දීමෝ අසන්තෝෂයටපත් වෙනවා දීමෝ සතුටු කරන්න චන්ද්‍රිකා අක්‍රදාහක් අඹුලුවාවෙන් දෙනවා. ඔච්චර කතාව. අපිට උපකල්පනය කරන්න වෙන්නේ ඒක තමයි අවසානයේදී. මොකද හේතුව මේ දේපල සම්බන්ධයෙන් ඇත්තටම මේ වගේ තත්ත්වයක් අපි ඉතිහාසයේ අපි දැකලා තිබෙනවා. සෞමිමිති තොන්නමන් පානත. එහෙම නැත්නම් සමාලාර දිසානායක ඔය ගම දිසානායක බහරේ වෙන්න පුළුවන්. වෙනත් බහරයක් වෙන්න පුළුවන්. මෙරට දෙන සියලු බහරයන් නිසි අධ්‍යයනයකට ලක් වෙන්න ඕනේ චමදිත. මම කියන්නේ මේක විතරක් නෙමෙයි. මෙරටේ ඇමතිවරු ජනාධිපතිවරු අගමැතිවරු තමන්ගේ නම පාවිච්චි කරලා මිනිසුන්ගේ ජනසතු දේපල තමන්ගේ පුජ්‍යලික දේපල බවට පත් කරගෙන තියෙනවා නම් මේවා සියල්ලම විගණනයකට ලක් වෙන්න ඕනේ. මේ විගණන උත්තර දීලා නැත්තම් ආණ්ඩුව තවදුරටත් මේ බොරු නින්දේ ඉන්නේ නැතුව ඇස්සරලා බලන්න කියලා අපි කියන්නේ. බොහොම ස්තුතියි. බරපතල අනාවරණයක් පාර්ලිමේන්තුවේ කඳුකරය සුරකීමේ කමිටුවේ සභාපති වසන්ත යාපා එල්ල කරන චෝදනාව අඹුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය බරපතල වංචාසාගත දූෂිත ආයතනයක් කියන කතාව. බොහොම ස්තුතියි.